ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාස්කු කොමිසමේ අවසන් වාර්තාව එළඹෙන දහවනදා පාර්ලිමේන්තුවේදී විවාදයට මහා ශිවරාත්‍රි දිනේ උත්කර්ෂවත්ව සැමරීමට අගමැතිගෙන් උපදෙස් මතු පරපුරට පරිසර හිතකාමී රටක් දායාද කළ යුතුයි සජිත් කියයි දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය මහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා හින්දු ප්‍රතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහා ශිවරාත්‍රි දින මෙවර මාර්තු මාස 11 වන දිනට යෙදී තිබෙනවා මහා ශිවරාත්‍රි දින උපවාස උත්සවය හින්දු කෝවිල්වල හොඳින් සංවිධානය කිරීම සඳහා දිරිමත් කරන්නයිද අග්‍රාමාත්‍යවරයා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකාවේ හින්දු ප්‍රතිමතුන් බහුතරයක් විසින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කේන්ද්‍ර කරගනිමින් විශේෂ හින්දු ආගමික වතාවත් සංවිධානය වනු ඇත එහිදී හින්දු ආගමික දරුවන්ට කෝවිල්වලදී මහා ශිවරාත්‍රි උපවාසය මහිමය අවබෝධ කරවීම සහ හින්දු දහම් පාසල් සිසුන්ගේ භක්තිමත් කලා උත්සව සංවිධානය කිරීමට නියමිතයි. හින්දු ප්‍රතිමතුන් මෙදින මහා ශිවරාත්‍රි දින උපවාස උත්සවය භක්තිමත් ලෙස වන්දනාමාන කරමින් ශිව දිවි කරුණාවේ ආලෝකය සියලු තැන්හි පැතිරවීම උදෙසා නමස්කාරය යෙදෙනවා. මෙම හින්දු ආගමික වතාවත් මනා ලෙස පෙළගැස්වීම උදෙසා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලෝසේ තෝරාගත් කෝවිල්වලට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මූල්‍යාධාර සපයනු ලබනවා. මතු පරපුර වෙනුවෙන් පරිසර හිතකාමී රටක් දායාද කිරීම සමගී ජනබල වේගයේ ඒකායන අභිප්‍රාය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂයෙන්ම රටේ සිදුවෙන කැලෑ සංහාරය තුලින් අපේ රටේ විවිධ පරිසර පද්ධතින්වල බරපතල හානිකර බලපෑම් සිදුවෙන සතා සිව්පා වගේ වාසස්ථාන අහිමි වීම තුලින් අලිමිනිස් ගැටුම එන්න එන්නම වර්ධනය වෙන බරපතල ප්‍රශ්නයක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. ගොඩබිම් සම්පත් වගේම විවිධ මිනිස් ක්‍රියාකාරකම් තුලින් සමුද්‍රීය ස්වභාවික සම්පත් විවිධ හානිකර තත්ත්වයන් වලට මුහුණ දෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුල රටක් හැටියට දීර්ඝකාලීනව අපිට හිතන්නට සිද්ධ වෙලා තිබෙනවා. කොයි වගේ රටක්ද අපි අපේ මතු පරම්පරාවට දායාද කරන්නේ? සමගි ජන බලවේගින් පටන් ගන්න මේ වැඩසටහන අපි අදහස් කරනවා රටේ සියලුම දේශපාලන පක්ෂ ඒකරාශී කරගෙන මේ වැඩසටහන පක්ෂයක වැඩසටහනක් පමණක් නොව රටේම වැඩසටහන බවට පරිවර්තනය කරලා සෑම දිනාගේම එකමුතු භාවය තුළින් මතු පරම්පරාවට පරිසර හිතකාමී පරිසර ශක්තියින් වලින් පෝෂණය වූ රටක් දායද කිරීම අපේ ඒකායන අභිප්‍රායයි කියන එක කියන්නට කැමතියි लोके पलवेनी हरित पार्लिमेंतु मंत्रीवरया पार्लिमेंतु वटेन 1979 डैनियल ब्रेलास स्विट्ज़रलैंड लोके तुल हरित देशपालन पक्ष एकतु वेला गोडनगला तियेन ग्लोबल ग्रीन संविधानयट अपि अपे आयदुम पत्रय तव नोबोदिनकिन अपि इदिरिपत् करनो अपि ए अनुव ग्लोबल ग्रीन संविधानय तुल सामाजिकत्वय लबा गन्नो लंकावे हरित पक्षये विदियट लोके तुल हरित देशपालने प्रधान कारणा बवट पत्वला तियेन समाज साधारणत्वयत् परिसरवादयत् विशेषण्म प्रचंडत्वयेन तोर देशपालनयत् समानात्मता जाति आगम कुल गोत्र पंति पलंति भेदेन तोरव नव्यकारक समाजयक संधा समबल संवर्धन क्रियादामयक ओस्से इदिरियट यामयि अपे बलाप बलयट एन देशपालन पक्ष मे संपत् विनाश किरीम ओस्से तमंगे साक्कुय तरकर गैनीम सिदु वेनो मे रटे अहिंसक सतुन विशेषम अली वसरक तुल 400කට වැඩි ප්‍රමාණයක් මරා දමලති වෙනු ඒ වගේම अली නිසා अली මිනිස් ගැටුම නිසා මිනිස් ජීවිත 120කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්නේදී අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අවශ්‍ය කරන ක්‍රියාදාමය කරන්නට අවශ්‍යයි. කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ මරණ කරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳව නොපමාව දැනුම් දිය යුතු බවයි. එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබාගත යුතුයි. සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දෙන ලියකියවිලි මෘතදේහ ඉරණතිව දූපත දක්වා ගෙන යාමට වළංගු වේ. මෘතදේහය රැගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සපයා දිය යුතුයි.
දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම් කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමින් පසු දිනපතා අලුයම 5:30ට නැච්චි කුඩා ජැටිය දක්වා මෘතදේහය ප්‍රවාහණය කරනු ලැබේ මෘතදේහ හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඒ සමගම ඉරණතිව් දූපතට යාමට අවසර හිමිවනවා අදාළ ඥාතීන් නිරෝධායන නීතිවලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි කිසිදු හේතුවක් මත මෘතදේහය ඇතුළත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ අවසන් කටයුතු ඥාතීන් දෙදෙනෙකු සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතු යන්න අදාළ මාර්ගෝපදේශවල ඇතුළත් කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් ඉරණතිව් දූපතේ බුමුදානී කිරීමට අවසන් තීන්දුවක් ගෙන ඇති බව පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹකැල් මහතා සඳහන් කළා. ඊට එම දූපත්වාසීන් විසින් විරෝධය පළ කරමින් විරෝධතාවයකද නිරත වුණා. ඒ අතරතුරයි මෘතදේහ බුමුදානීට අදාළ මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරනු ලැබුවේ. මේ අතර ඉරණතිව් දූපතේ වැසියන් කොවිඩ් මෘතදේහ බුමුදානීට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වුණා. පාස්කු කොමිසමේ වර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මාර්තු 10 වෙනිදා ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී තීරණය කර තිබෙනවා. මේ අතර පාස්කු කොමිසමේ වර්තාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ වෙලස අදහස් වල වුණා. නීති අකුරට ක්‍රියාත්මක කරන තැන තමයි අපේ රජය ඉන්නේ. අපි ජනාධිපතිතුම අපි අගමැතිතුම අපි කිසිසේත්ම කිසිම කෙනෙක්ට පැනලා යන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි මාධ්‍ය සම්දර්ශන දාන්න මේ දේවල් කියන්නේ නැහැ සාකච්ඡා කරපුවා. නීති අකුරට ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් අපි එයින් පිට කිසිසේත්ම අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි හැමෝටම කියනවා විශ්වාසයෙන් ඉන්න කියලා. මුළු රටම අවධානයෙන් හිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජයේ කාලේ පත් කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිවැරදි තොරතුරු එළියට එයි කියලා. පුදුවේ ගත්තම සෑහීමකටපත් වෙන්න බෑ. ඒ ප්‍රහාරය පිටිපස්සේ හිටිය උදවිය කවුද? ඒ වගේ ජනතාව අපේක්ෂා කරපු සමහර තොරතුරු ඒකේ අන්තර්ගත වෙලා නැහැ. මේ කොමිෂන් සභා වාර්තාව කෙසේ වුණත් පොලිසිය විසින් කරගෙන යන පරීක්ෂණ අනුව 731 දෙනෙක් අත්අඩංගුවට අරගෙන රජයේ බාරයේ මේ මොහොතේ 291 දෙනෙක් ත්‍රස්තවාදී සැකකරුවන් ඉන්නවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු කරුණුත් නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරලා මේ සියල්ලම එකට අරගෙන අවශ්‍ය චෝදනා ගොනු කිරීමේ කාර්යය නුදුරු අනාගතයේ දිනයක නීතිපතිතුමා විසින් කරනු ඇත. තුවාලය තියෙන මනුස්සයෙක්නේ වැඩියෙන් රිදෙන්නේ. වැඩි දෙනෙක් එදා ජීවිතක්ෂයට පත් උනේ කතෝලික ජනතාව. අපිට තුවාලයක් නැහැයි කියලා පෙන්වන්න පුඩි තම් ප්ලාස්ටර් එකක් දාලා අපිට පෙන්වන්න පුළුවන් දැන් තුවාලේ නැහැයි කියලා. හැබැයි අමතක කරන්න එපා තුවාලේ යට කොස්ස තියෙනවා. ඒ කොස්ස ඉවත් කරනකන් නැත්තම් මොකද්ද කොස්ස කියලා දැනගන්නකන් තුවාලේ සුව වෙන්නේ නැහැ කවදාවත්. පෞගේ ආණ්ඩුවට මේ වගේ දෙයක් තිබුණා නම් වෙන්නේ ඒ ආණ්ඩුවට විරුද්ධව කතා කරන ඔක්කොම පාස්කු ඉගල ඇතුළේ දායි. හැබැයි අපිට එහෙම කරන්න ඕමනාවක් නැහැ. අපිට ඕන කරන්නේ මේ පාස්කු ප්‍රහාරය සිදු කරන්න අනුබල දීපු හැම කෙනෙක්ම ඉන්නවනම් එයාට විරුද්ධව දඬුවම් දීම තමයි අපි කරන්නේ. මම හිතන්නේ නෑ මේ ආණ්ඩුවට මුලේ අමාරුවක් තියෙනවයි කියලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කවුරුන් හෝ වගකිවිය යුතු නම් ඔවුන්ව සංගවා තබන්න. මොකද මේ ආණ්ඩුව බලයට ආවෙම නාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදී ප්‍රමුඛ කාරණාව උනේ ඉස්ලාම් මන්තවාදය මුල්නුපුටා දාලා මේ රටේ සාමකාමී පරිසරයක් නිර්මාණය කරන බවට. කලබල වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මේක හොඳින් කලමනාකරණය කරගෙන අවශ්‍යම පුජ්‍යයන්ට දනුවන් දීමයි කල යුත්තේ. මම හිතන්නේ ආණ්ඩුව ඒක සම්පූර්ණ කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මේකට සම්බන්ධයක් නැහැ නේ කිසිම අපි ආණ්ඩුව තිබුණේ නැහැ අපි වලේ හිටියෙත් නැහැ අපි නායක හිටියෙත් නැහැ මේවා කරුණේ යහපාල ආණ්ඩුවන කාලේ ඉතින් මේක වාර්තාව ආවේ අපේ කාලේ වාර්තාවෙන් පස්සේනේ අපි මේකට ඇක්ෂන් ගන්න ඕනේ ඉතින් අපි ඒක කරගෙන යනවා දැන් ජනාධිපතිතුමා තාම සාධාරණව මේක ඉටුවරයි ඔසලකිල්ල නිසා මේ ප්‍රහාරය මගහරවා ගන්න බැරි වීම නිසා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටපු ආරක්ෂක ලේකම් පොලිස්පති ඇතුළු පිරිසකට අපරාධ පනත යටතේ කටයුතු කරන්න කියලා තියෙනවා. ඒ වගේම විශාල චෝදනාවක් පසුගිය මැතිවරණදී එල්ල කළා. මේවා මේ සම්පූර්ණයෙන්ම රිෂාඩ් බදුද්දීන් මහත්තයා තමයි මේක මෙහෙව්වේ. කතා ගොඩාක් පැතුරලා තිබුණා. නමුත් මේ වර්තාවේ ඒ ගැන කිසිම සඳහනක් නැහැ. රිෂාඩ් බදුද්දීන් මහත්මයා ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරපු බව පමණයි මෙහි සඳහන් වෙලා තියෙන්නේ. පරීක්ෂණ කොමිෂන් සභාවලින් තොරතුරු සෙවීම පසෙකලා අධිකරණයේ බලතල අත්පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී
ජනාධිපති පරීක්ෂණ කමිටිය කියන්නේ අධිකරණ නෙවෙයි. මේවා අධිකරණ නෙවෙයි. මේවට නඩු තීන්දුව දෙන්න බෑ. දැන් අපිට හම්බ වෙච්ච මේ කැබිනට් පත්‍රිකාව අනුව අපි දැක්ක වැදගත්ම දෙයක් තමයි මේ පරීක්ෂණ කොමිෂන් සභාව තොරතුරු හොයන වෙනුවට අධිකරණයේ බලතලයේ ඒගොල්ලගේ අතට අරන්. දැන් ශේෂ අධිකරණයේ දුන්න නඩු තීන්දුව ගැන මහා අධිකරණ විසින් දුන්න නඩු තීන්දුව ගැන මහත්තයාත් අධිකරණයේ දුන්න නඩු තීන්දුව පවතින නඩු ගැන මේ අය නිර්දේශ නිකුත් කරනවා. මේක සම්පූර්ණයෙන්ම අධිකරණයේ බලය උදුරා ගැනීමක් බව ඉතාමත් පැහැදිලි. අද රජයේ මේ දේශපාලන වාසි සඳහා මැතිවරණයේදී පාවිච්චි කරා වගේම ඉතින් ඒක කොටසක් ලබා දීමෙන් ඒ අනිකුත් දේවල් එතනින් එහාට මේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී හරිතොරතුරක් අද රටේ ජනතාවටත් ඒ වගේම කාර්ණුන් වහන්සේ ඇතුළු ඒ අසාධාරණ ලකු ජනතාවටත් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් ආකාරයෙන් කටයුතු සිදු වෙලා නැහැ කියන එක අද කාටත් පැහැදිලිව කාරණාවක් වෙලා තියෙනවා. රජයේට සැබෑ උවමනාවක් තියෙනවද මේ කටයුතු වලට සැබෑ උවමනාවක් තිබ්බ කණ්ඩායම හොයන්න. ඒක තමයි අපිට තියෙන විශාලම ගැටලුව. ඒ මොකද මේකේ වාසිය කාටද ලැබුණේ? දැන් සහරාන් ඇතුළු කණ්ඩායමකට පඩි ගෙව්වා. එහෙම නැත්නම් මුදල් ලබා දුන්නා කියන එක දැන් කවුරුත් දන්න කාරණා. එතකොට මේ වார்த்தාවේ ඒව පසුපස ගිහිල්ලා තියෙනවා. කවුද මුදල් ගෙව්වේ? කොයි කාලෙද මුදල් ගෙව්වේ? ඒ ගැන හොයලා තියෙනවා. ඒ වගේ මේ බෝම්බ කරුවන්ගෙන් විශේෂයෙන්ම එක බෝම්බ කරුවෙක්ගේ භාර්යාවක් දැන් ඉන්දියාවට පැනලා ගියා කියන කවුරුත් දන්න දෙයක්. එතකොට මේ කොමිෂමෙන් මේ ඉන්දියාවට පැනලා ගිය ඒ කාන්තාව ප්‍රශ්න කරන්න එහෙම නැත්නම් ඒක හොයලා බලන්න උනන්දු වුණා. දැන් අඩුවන ඉල්ලීමක් කරලා තියෙනවද රජයේ හැටියට මේ බෝම්බ කරුගේ භාර්යාව අපිට ලබා දෙන්න ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් ඉන්දියාවෙන් ඒ අපි අහලා තියෙනවද මේ සම්බන්ධයෙන් සහයෝගය අපිට ලබා දෙන්න කියලා. මේක පිටිපස්සේ ඉන්න උදවිය හොයන්න සැබෑ වුණාක් රජයට තියෙනවද කියලා සැකේ අපි කාටත් අද පතු වෙලා තියෙනවා. පාස්කු කොමිසමේ වார்த்தාවට චෝදනා කරන්නේ ප්‍රහාරයේ එල්ල වූ අවදියේ බලයේ සිටි බැති ඇමතිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුකොඩම කතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරයට වගකීම්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ කියන මතය අපි පක්ෂයක් හැටියට ඉන්නවා. මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට මේ රට පාලනය කරේ යහපාලනාන් ඒ කාල සීමාව තුළ මේ රට පාලනය කරපු නායකයෝ ඒ ප්‍රහාරයන් වළක්වාලන්නට කටයුතු නොකිරීම පිළිබඳව ඔවුන් විසින්ම තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කරේ. මට තියෙන ප්‍රශ්නේ මම දැක්කයි ඒ කබීර් හෂීර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා. අපිට පුළුවන්කම තිබ්බලු ඇමරිකා එක්සත් ජනපදයෙන් වගේ බුද්ධිංශ පිළිබඳ ප්‍රවීණයන් ගෙන්නලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න. අපි අහන්න කැමති මේ ප්‍රහාරය සිද්ධ වුණේ එතුමාලගේ ආණ්ඩුව කාලේ නම් ඇයි එතුමාලට ඒ කටයුත්තේ ආණ්ඩුව තිබුණු කාල සීමාව තුළ ආරම්භ කරන්න බැරි වුණේ? මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරපු කොමිසමේ වාර්තාව ඇවිල්ලා ඉවරයි. හැබැයි දැන් අපි තනින් තන දකිනවා හිටපු ගමන් කණ්ඩායමක් කලබල වෙලා විපක්ෂයේ සිටින ඒ කාලේ ආණ්ඩු පක්ෂ කරපු කණ්ඩායම් කලබල වෙලා තියෙනවා. හොරාට කඩින් වැටපනින්නද හදන්න කියන වගේ කතාවක් අපිට තේරෙනවා. ඇයි මෙහෙම තැන් තැන් වල කලබල වෙලා ඉන්නේ කියන කතාව ඇහුවාම ඉතිහාස පත්‍රය උත්තර බලන ගණිත ගුරුවරයෙක් නම් දාන්නේ මොකද වෙන්නේ? එහෙම කාරණාවක් තමයි මේ වෙලාවේ දැන් අපිට පේන්න තියෙන්නේ. අඩුම වශයෙන් මේ කතා කරන පුද්ගලයන්ට වාර්තාවේ පළවෙනි වෙලුමේ තියෙන පිටු ටිකවත් කියවලද මේ කතා කරන්නේ කියලා අපි කියන්නේ නැහැ. මේ වார்த்தාව සර්ව සම්පූර්ණයි කියලා. මොකද අපේ ආණ්ඩුව විසින් මේ රජය විසින් කරපු වார்த்தාවක් නෙවෙයි. රටක් විදිහට මෙතනින් එහාට පාස්කු ප්‍රහාරයට කටයුතු කර යුත්තේ කෙසේද යන්න පිළිබඳව මේ රජය ඉතාමත් ඉක්මනින් කටයුතු කරනවා කියන එක අපි පැහැදිලිව පසක් කරලා දෙන්න කැමතියි. අපරීක්ෂාකාරී ලෙස රියදාවනය කර අනතුරක් සිදු කිරීම සහ අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා කියවා බහර දුන්නා. අපරීක්ෂාකාරී ලෙස රියපදවා අනතුරක් සිදු කිරීම සහ අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා කියවා බහර දුන්නා. චෝදනා කියවා දීමෙන් පසුව චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා විභාග කිරීමට මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අපේක්ෂා කරන බව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා මෙවැනි විරෝධතාවයක් ඉදිරිපත් කළ හැක්කේ නඩුවේ මුල් අවස්ථාවේදී බව සඳහන් කළා. කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳ විමසීම අප්‍රේල් මාස 27 වනදා සිදු කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ. අද නඩුව කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණයේ විසින් නිකුත් කළ සිතාසිවලට අනුව නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින මෙම සිද්ධියෙන් අනතුරටපත් සංදීප් සම්පත් ගුණවර්ධන නැමැති සාක්ෂිකාර තරුණයා රෝද පුටුවක ආධාරයෙන් අධිකරණ ශාලාව තුළට ඉදිරිපත් කර තිබුණා. එෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ ඉල්ලීමක් කරමින් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් පැදවූ බව කියන විදුලි බල අමාත්‍යාංශයට අයත්ව තිබූ ජීප් රථය මේ වන විට
මුදල් අමාත්‍යාංශයේ තිබෙන බවත් එම වාහනය මීළඟ නඩු දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. එමෙල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ වාහනය මීළඟ නඩු දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළා. සැමට විදුලිය ජාතික වැඩසටහන එළඹෙන 6 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහක් පෙරුම් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ ආණ්ඩුවේ පිළිගැනීම විදුලිය කියන්නේ මිනිසාගේ මූලික අයිතිවාසිකම. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම කිසි ලෙසක උල්ලංඝනය කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති මෙතින්දුව ගත්ත විදුලි බල මණ්ඩලය විදියට අපේ වගකීම තමයි නිවස ඉදිරිපිටට රැහන්ට රැගෙන යන්නේ. අපි අවසාන වශයෙන් තීන්දුව කරා අප්‍රේල් මාසයේ සිංහල දමිළ සංස්කෘතික මංගල්‍යයට පෙර අවම වශයෙන් මේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වලට සහ පොරොත්තුලකින් ඉන්න අයට වත් අවම වශයෙන් අපි විදුලිය ලබා දෙන්නට ඕනේ කියලා. ඒ වැඩපිළිවෙල මේ සෙනසුරාදා අධිකරු ජනාධිපතිතුමා එතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහන ක්‍රියාත්මක කරනවා ගල්ගමු ආසනේ ගිරිබාව කියන ගම්මානේ. ඒ ගිරිබාව කියන ජනාධිපතිතුමා ප්‍රවේශ වන ගම්මානේ තියෙනවා සමෘද්ධි පවුල් 12ක් විදුලිය නැතුව. සමේ ජාතික වැඩපිළිවෙල සැමට විදුලිය වැඩපිළිවෙල සෙනසුරාදා පෙරවරුවේ අතිකරු ජනාධිපතිගේ සුරතින් ආරම්භ කරන බවත් අපි ඔබට මේ මොහොතේ දැනුම් දෙනවා. ඔය සමහර ලාවට අපට දෝෂාරෝපණක් තිබ්බා අඩුපාඩු කණු කතා කරා මේවා කාගේ ව්‍යාපෘතිද මේගේ අහවලාතම අයිතිකාරයා හැබැයි අපි හැම විටම හැබැයි අයිතිකාරයත් පෙන්නලා තියෙනවා. පහුගිය ආණ්ඩු කාලේ වෙනුවෙන් ගත්ත උත්සාහයත් අපි පෙන්නලා තියෙනවා. ඒ අසාර්ථක විමතත් පෙන්නලා තියෙනවා. හැබැයි අපි අසාර්ථක වුණා කියලා අපි අතාරලා නැහැ. අපි පටන් ගත්ත දේ අපි කරලා තියෙනවා. ඒ වගේ තමයි අපි පටන් ගත්ත වේස්ට් එනර්ජි ප්‍රොජෙක්ට් එක ගත්තොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නාගරික සංහතන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට ආරම්භ කරපු වැඩසටහන 2012 පහුගිය ආණ්ඩු කාලේ මේකට උත්සාහයක් ගත්තා. කවුරු හරි අපි කියනවා නම් මේ ආණ්ඩුවට දෙ කරේ මොනවද කියලා අපි දෙවෙනිදා මෙගාවට 147ක් 2022 දෙසැම්බර් මාසේ වෙනකොට ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අවශ්‍ය කරන ටෙන්ඩර් කැඳවලා අපේ ආණ්ඩුව කාලෙම ඒ ටෙන්ඩර් ප්‍රතිඵල අපි ඒ තියෙන කම්පැනි වලට අපි ලබා දුන්නා. මේ සියලුම ටෙන්ඩර් වල මිල ගණන් ගත්තාම රුපියල් 11යි 12යි 9යි 8යි සාමාන්‍ය අගයක් ගත්තාම අපට රුපියල් 10කට 11ට අපට සූර්ය බලයෙන් විදුලි බල ඒකකයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙරට අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට සමත් මානව සම්පත ගොඩනැගිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් රැසක් ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනුකම්පිත රැස්වීමේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. වැඩසමක යලිගමට ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් සම්බන්ධ මෙම අනුකමිටු රැස්වීම අධ්‍යාපන අමාත්‍යාංශය සහ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාගේ සභාපතිත්වයෙන් මෙම ජාතික සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණා. මෙම අනුකමිටුව විසින් ඉටු කළ යුතු ප්‍රධාන කාර්යයන් අතර 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩසටහන් සමාලෝචනය මගපෙන්වීම හා අධීක්ෂණයටත් කමිටු විෂයපතේ ආවරණය කරන පොදු සේවා සැපයීමට අදාළ අනෙකුත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාකාරීත්වය විමසා බැලීමටත් ගම සමග පිළිසඳරක් වැඩසටහන තුලින් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලින් ඉදිරිපත් වන යෝජනා හා අන්තර් අමාත්‍යාංශ මට්ටමින් විසඳාලිය යුතු ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීමටත් කටයුතු කරනු ලබනවා. මෙරට අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා වන යෝජනා රසක් සහ විකල්ප අදහස් රසක් මෙහිදී ඉදිරිපත් වුණා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දරුවන්ගේ දුරස්ත අධ්‍යාපන කටයුතු සඳහා සහය වීමත් ඔවුන්ගේ ශාරීරික ක්‍රියාශීලීත්වය වැඩි කිරීමත් අරමුණු කරගෙනමින් මයිලෝ හඳුන්වා දුන් නවතුම් ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකීන්ට ලැප්ටොප් යන්ත්‍ර ටැබ් රීලෝඩ් ඇතුළු ත්‍යාග ප්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේදී. මම ඉතාමත් කෘතඥනවා නෙස්ලේ සමාගමට මේ පරිත්‍යාගශීලී වැඩපිළිවෙල කරන. නෙස්ලේ සමාගම කියන්නේ මේ රටේ පරණම සමාගම. ඒක ස්විස් සමාගම. ලොකු සේවයක් අපේ රටට කළා. මේ අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් ගෙන දුන් වැඩපිළිවෙළවල් රාශියක් නෙස්ලේ සමාගම කරලා තියෙනවා. يعني කාලෙන් කාලෙ සමාගමක් තියන්නේ ලාභ හොයන්න. ඒක කවුරු පිළිගන්න ඕනේ. හැබැයි ලාභය පමණක් නෙවෙයි සමාජයට හිතකර දේවා. සමාජීය සුභ සිද්ධිය වෙනුවෙන් මේ ලැබෙන ලාභයෙන් සෑහෙන කොටසක් යොදා ගැනීමට දිගින් දිගටම වැඩ කටයුතු කරපු සමාගමක් තමයි නෙස්ලේ සමාගම. ඒක ආදර්ශයක්.
අපි දන්න දෙයක් තමයි ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය විසින් නැත්නම් ලිටරසි රේට් එක 97%ක්ව පවතින වගේ අගයක තියෙනවා. ඒ සමගාමීව අපට ආපු කාලානුරූපව ආපු චැලෙන්ජ් එකක් අභියෝගයක් තමයි කම්පියුටර් සාක්ෂරතාවය. එහෙම නැත්නම් IT ලිටරසි කියන එක. ඉතින් මේ වකවානු අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාමත්ම බෙහෙවින් මේ කටයුතු වෙනින් උනන්දු වෙමින් පවතින අවස්ථාවකදී තමුන්නාසලා දන්නවා කොවිඩ් වසංගතය මේ ලෝකේ පුරා පැතිරී තිබෙද්දී මම අර කිව්ව කලින් කිව්ව පරිගණක සාක්ෂරතාවය කෙරෙහි විශේෂ නැඹුරුතාවයක් මුළු ලෝවම අවධානය යොමු කරා. සතුටුයි කියන්න ශ්‍රී ලංකාවත් ඉතාමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ මෙහෙවරක් ඒ පරිගණක සාක්ෂරතාවය වෙනුවෙන් යොමු කරන්න සිද්ධ වුණා. දැන් උදාහරණයක් ඇටියට අපිට කොවිඩ් පැන්ඩමික් වෙනින් අවසනාවන්ත තත්ත්ව ලබා දුන්නා වගේ සමහර හොඳ දේවල් අපි මොකද හැම උදැසන පුවත් විකාශය අවසන් යලිත් හොමිමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.